පානදුරේ වලානේ පාලම උඩ SP කොඩිතුවක් STF එකේ අනවශ්‍ය බලයක් පෙන්නලා කළුතර ඉඳන් ආපු රත පෙළ බලේ නතර කරලා මේනට අපි අදාළ අවන්ත අමා මේ ස්ථානවල දැනුම් දීලා තියෙනවා මේ අනවශ්‍ය ආකාරයට බාධා කිරීම කරන්න ඕන නම් අවසාන අවි අපි අතර ගන්න ලෑස්ති ඒකින්ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන හිතන රටේ ජනතාවට අවම හානියක් කරන්න හිතන ඒ අවම හානියකින් මේ රටේ වෙන්න යන විශාල හානියක් නතර කරන්න උත්සාහ කරන පිරිසකට උත්සාහ දරනවා නම් මේ කොඩිතුවක් වල වගේ අය තමන්ගේ තරුව වලට ඒ අය සූදානම් වෙන්න ආණ්ඩුවට විරුද්ධ වෙන කියන ප්‍රතිරෝධය වෙනුවෙන් වන්දි ගෙවන්න. ඒ නිසා අපිට දැනගන්න ලැබිලා තිනවා මේ වෙනකොට ඒ රතපෙළ පාලේට එන්න ඉඩ සලසමින් ඉන්නවා කියලා. ඒ අය හදිස්සියෙම රතපෙළ පාලේ පරීක්ෂාවට ලක් කරනවලු. ඒක දැනුම් දෙන්නේ එයාලා මේ සාමාන්‍ය රූටින්ලි කරන මේ මේ චෙකින් කාලු. මම උදේ ඉඳන් කළුතර ඉඳන් කොළඹට එනවා. මම දැකලා නැහැ ඔය STF එකේ මහත්වරු ටික පාරට බැලලා ඔය විදිහට චෙක් කරනවා. ඒකද STF එකේ මහත්වරුන්ට ඕන නම් ලකුණු දා ගන්න කාටරි SP ලාට තමන්ගේ ඉදිරි ගමනක් හදා ගන්න ඕන නම් ඒ කිරීමේ සීමාව ඉක්මවා යන්න ලෑස්ති වෙන්න එපා. අපි දැක්ක එහෙම සීමාව ඉක්මවා ගිය බවට චෝදනා ලැබපු නිලධාරීන් අද ඉන්නේ කොතනද කියලා. ඒ නිසා ඒ අයවත් බේරගන්න ඒ කාලේට ඉන්න පාලකයන්ට එහෙමනම් සල්ලි එකතු කර කර යන්න වෙයි. ඒද අපි කියන නිලධාරීන් හැටියට අපි පොලිස් නිලධාරීන්ට ත්‍රිවිධ හමුදාවට ඒ දිය යුතු උපරිම ගෞරවය දීලා තියෙනවා. ඒ ගෞරවය පාවිච්චි කරන්න හදනවා නම් එක එක පවතින රජයන්ට කඩේ යන්න හරි තමන්ගේ ඇමතිවරයා ඒ අදාළ ප්‍රදේශයේ ඇමතිවරයා පිනවන්න හරි ඒ සෙල්ලම නතර කරන්න ඕනේ. රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයෙන් නඩුප් ලබන්නේ ඒ රාජ්‍ය තුල සාමය පවත්වා ගන්න. එහෙම නැත්නම් ඒ පවතින වාතාවරණය කළමනාකරණය කරන්න. ඒ වෙනුවට ඇමතිලට කඩේ යන්න හරි ඇමතිලට ඕන දේ කරන්න හරි නෙමෙයි. අර ජනමාධ්‍ය කරනවා වගේ. අපි දැන් පෙන්නුවේ ජනමාධ්‍ය සමහරු බොහොමයක් ජනමාධ්‍ය ලැබුණු ප්‍රවෘත්තිය දැම්මේ නැහැ. මොකද ඒ අය දැනගෙන හිටියා මේක දිවැරදි කරුණ නෙමෙයි කියලා. අපි අදාළ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මේකට හොයාගෙන යනවා. මේ ළමයාට ඇත්තටම බබු අමාරුවක් හැදිලා දෙවුවේ කියලා. එහෙම නැත්නම් ළමයාව ළමා අපයෝජනයකට ලක් කරාද කියලා. ළමයාව රෝහලට යවලා පපු එකක්කුමක් තියනවා කියලා. එහෙම සිද්ධියක් වුණාද කියලා අපි හොයමින් ඉන්නවා. ඒ හරහා වෛද්‍යවරුන්ව අපහාස කරන්න ඒ ගිනිකේ වැඩපිළිවෙලක් තියෙනවා. මොකද ඊට ඉස්සරින්ද සයිටම් විරෝධී වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කරන්න ආපු වෛද්‍ය ශිෂ්‍යයෙක් මේ විදුහල්පතිවරයා එළෝගෙන තියෙනවා. එහෙනම් අපි කියන නැවත වතාවක් නිලධාරීන්ට තමුන් රාජ්‍ය නිලධාරීන් බව මතක තියාගන්න. අද දවසේ ඉන්න අධ්‍යාපන ඇමතිවරයාට හරි ඒ පළාතේ ඇමතිවරයාට හරි ගැතිකම් කරලා හෙට දවසේ අවභාවිතාව සම්බන්ධයෙන් හෝ ඒ දරුවව අපි අහනවා දැන් අද දවස වෙනකොට අපිට ලැබෙන ආරංචි අනුව ඒ දරුවත් එක්ක කිසි කෙනෙකුට කතා කරන්න අවකාශයක් නොලැබෙમી යමින් තියනවා කියලා. අපි මාධ්‍යවේදිකෙන් ඉල්ලනවා මේ දරුවව කියලා මොන ගැහෙන්න කවුද මේ රෝගියට ප්‍රතිකාර කරන්න බෑ කියලා කිව්වේ කියලා අහන්න. ඒකින්ද මුදල් මත යෙබෙන මාධ්‍ය අපි සමහර පත්‍ර ගන්න මේ පත්‍රවල ලියන්නේ මොනවද කියලා බලන්න. සමහර මාධ්‍යට තියෙනවා බැඳුම් කර සම්බන්ධයෙන් එකතුවක් තිබුණා කියලා. ඒ මාධ්‍ය හැදුවම වෙන වෙන දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි කියනවා ගුරුවරු හැටියට විදුහල්පතිවරු හැටියට වැඩ කරන අය වගේම ජනමාධ්‍ය හැටියට සහ පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අපි දන්න බහුතරය අතිමහත් බහුතරය මේ රජයන් කියන දේවල් කරනවා වෙනුවට ඒ කියන්නේ තමන්ට ලැබෙන නියෝගයන්ම ක්‍රියාත්මක කිරීම වෙනුවට නිවැරදි නීති ක්‍රියාත්මක කිරීමට කැප වෙලා ඉන්නවා. නමුත් අපි දන්නවනේ අර හරක් රංජුකුණත් ඉන්නවා නිකන් කමකට නැති වූ එහෙමයි ඉන්නවා. එහෙමයි ඉන්නත් ඕනේ. එතකොට තමයි කියන්නේ අර අපි කියන අර ගෞසියන් කර්ව් එක යනවා 2SD ලෙවල් එකෙන් එළියට ඉන්නවනේ. එයාට පිස්සු කියලාද මොකද්ද කියලා මම දන්නේ නැහැ. කොහම වුණත් එයා තමයි මේ රජය නවුල් කරන්නේ. ඒ අවුලට නම් හදන්නේ. ඒ අවුල් හදලා තමයි රාජ්‍ය සේනාරන් දැමතිවරයා කිව්වේ මොකද්ද? මේ ශ්‍රී ලංකාවේ මාළඹේ වගේ පෞද්ගලික වෛද්‍ය දල පහක් දාලා
දකුණු ආසියාවේ උසස් අධ්‍යාපනය වෛද්‍ය අධ්‍යාපනය කේන්ද්‍රය කරනවා කිව්වා. දැන් කේන්ද්‍රය පිළිගන්නේ නැල්වන්න GMC එක. GMC එක කොහකයිලු? GMC එකේ දිනවල GMO members-ලා. එතකොට දැන් මහා බ්‍රිතාන්‍ය ඒගොල්ලෝ ඒක කියලාම තියනවා. ඒගොල්ලෝ මහා බ්‍රිතාන්‍ය කියලාම තියෙන ඇයි මේ මේක නොදෙන්නේ? මේක නොදෙන්න හේතුව තමයි එයාලගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. තමාගේ වෛද්‍ය සේවය ලබා ගන්න රෝගී ජනතාවගේ. ඒ සෞඛ්‍ය සේවයේ ප්‍රවිතිය සහ ගුණාත්මකභාවයේ රැකීම. ඒක තමයි එයාගේ වමනාව. ඒ වෙනුවෙන් මේ අය කරුණු හොයද්දී කරුණු ලැබුණ නැහැලු. ඒ කියන්නේ සැටිස්ෆයි වෙන්න පුළුවන් කරුණු ලැබුණ නැහැලු. එන්න මෙහෙමයි තියෙන්නේ. Where we have information that demonstrates the qualification does not meet our acceptability criteria. Where there are questions about the acceptability of the qualification and after investigation, we cannot obtain sufficient information to satisfy ourselves that the qualification is acceptable. Where we receive information about the irregularities relating to the program of study or the awarding of qualifications and cannot obtain sufficient information to safety ourselves that the qualification is acceptable. එතකොට මේ සේරගෙම කියන්නේ මොකද්ද? මේ රෝගී ජනතාවගේ ජීවිත බේර ගන්න පුළුවන් තරම් පොලිටි එකක් තියන කියලා ඒකට හොයාගන්න බැරි වුණාලු. අවසානයේ කියනවා this approach reflects if your medical school is on the this list you will not be able to apply to sit the attest. This approach reflects our primary duty to protect, promote and maintain the health and safety of the public in the UK. අන්න ඒක තමයි GMC එකේ අරමුණ. එතකොට SLMC එකේ අරමුණ මොකද්ද? ලංකාවේ රෝගී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. එතකොට SLMC එක දීපු තීරණය තමයි මේක පිළිගන්න බෑ කියලා. ඒක රාජ්‍ය සේනාරම් එදා කියලා අභියාචන අධිකරණයට ගිහින් කිව්වනම් අභියාචන අධිකරණයෙන් කියන්නේ මේ වගේ රළු තීන්දුවක්. ඒක රාජ්‍ය සේනාරම් එදා කිව්වේ නැති එක උසාවිය කොහොමද කිව්වේ? ඇත්ත වෛද්‍ය සභාව තීන්දුවක් දීලා තියෙනවා. මේ ආයතන හොඳ නැහැ කියලා. හැබැයි මේ දීපු තීන්දුව නීතියෙන් බලාත්මක වෙන්න නම් නීතියෙන් බලාත්මක වෙන්න නම් රාජිත සේනාරන්ද කියන ඇමතිවරයා මේ පනත අනුව අත්සලක් දාලා මේක පිළි අරන් තියෙනවා. එතකොට අර තාක්ෂණික කමිටුව දීපු තීරණේ රාජිත සේනාරන්ද කියන පක්ෂෙන් පක්ෂයට පණින පැනලා ඇමති කන්දරදර හෙට දිනේදී මේක රට බේරගන්න ඉන්න දියසෙන් කුමාරය කියන කුමාරයා දීලා නැහැ උසාවියට. දියසෙන් කුමාරය කියලා ජනතාවට ආදරෙන් අර ඖෂධ මිල අඩු කරා කියනවා වගේම ගිහින් කිව්වනම් මේ GMC එක කියන කතාව GMC එක කියන අපි ඉන්න UK ඉන්න සිටිසන්ස් ලාගේ ඒ ජනතාවගේ සෞඛ්‍ය රකින්න SLMC එකත් ඒක ඒ විදිහටම කරා. ඒ වෙනකොට මොකද්ද කිව්වේ රයිසේනාරත්න? මේකලෝ හිරේදායි. ලක්ෂ්මන් කිරියල මොකද්ද කිව්වේ? එයා ගැන කතා කරන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියන්නේ. එතකොට අපිට දැන් පේනවා ඕන කෙනෙකුට ඇමතිකම් කරන්න පුළුවන් කියලා. ඒකනේ එයා කියන්නේ. එයා මොකද කියන්නේ? එයා කියනවා වෛද්‍ය සභාව උසාවි හිරේදායි. දැන් මේ එහෙ වෛද්‍ය සභාවල ඉඳන්නේ මෙහෙම. එතකොට මේකට විරුද්ධව දැන් එහෙ ඉන්න UK වල ඉන්න සෞඛ්‍ය ඇමති උසස් අධ්‍යාපන ඇමති එවිල කියනවාද කුහක කමක් කරා. මේකට GM එකේ කුහක කමට අහුවෙලා කියනවාද? මේ තීරණේ අවාසනාවකට අපේ රටේ නීතිය ඇතුළේ ඉඩක් දීලා තියෙනවා. රාජිත් සේනාරත්න හෝ එන ඇමතියෙකුට වෛද්‍ය සභාවේ තීරණේ නීතිය අනුකූල කරන්න. ඒක තමයි අපේ අර නඩුවේ ප්‍රස්තුතේ වුණේ. ඒ නඩුකාරවරු දිගින් දිගටම පෙන්වලා දෙනවා වැරද්දක් තියෙනවා. නමුත් නීතිමය தත්ත්වයේ උසාවිය බලන්නේ නීතිමය බලාත්මක කරන්න විදියක් නැහැ. මේකට රාජිත් සේනාරත්න අත්සන් කළා නෑ. ඒ අතර නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා කියනවා SLMC එකට බලයක් නෑ කියලා. මෙන්න අපේ නීතිපති දෙපාර්තමේන්තුව. දැන් පහුගිය කාලේ කිව්වනේ විජේදාස රාජපක්ෂ ඊට පින් දෙයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ නෑ කියලා අපි නෙමෙයි කිව්වේ. දැන් අර තව ඇමති කෙනෙක් මස් පිටු පෙන්න පෙන්න කියන්නේ මොකද්ද? ඒතර තව හොරු ඉන්නවා කියලා. ඒ එහෙම සෙල්ලම් කාර වෙනවා. අපි කියන්නේ රාජ්‍ය නිලධාරීන් ඍජුව වැඩ කරන්න.
වෛද්‍ය සභාව ඍජුව වැඩ කරලා තියෙනවා. ඒ වෛද්‍ය සභාව රත් තියන් හදන්න එපා. අද වෙනකොට අගමැතිතුමා කරපු ඉල්ලීමක් සහ බලපෑමක් නිසා අද වෙනතුරු රාජ්‍යයෙන් අරන්තර බැරිලා තියෙනවා වෛද්‍ය සභාවට සභාපති කෙනෙක් පත් කරන්න. එම අගමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා මේකෙදි මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට හිතවත් කත්ත දින කෙනෙක්ව පත් කරන්න එපා. ඒක රජයේ වෛද්‍ය නායක සංගමයත් එක්ක සාකච්ඡා කරලා කරන්න කියලා. රාජ්‍යයෙන් අරන්තර සාකච්ඡා කරාද? නෑ. ඒ අතර යාට කියලා උගල රට බාර ගන්න කියලා. රට නෙමෙයි මෙන්න මේ වැඩේ කරලා ඉවර කරන්න. රට බාර ගන්න. රට දැන් දිගටම ඇමතිකම හිටියානේ. ඒ ඇමතිකම් වල ඉන්නකම් මුනේ මොකද? මාළු ටික රට යවන එකට අතර කරා. ප්‍රවිතිය නෑ කියලා. දැන් මොකද්ද වෙන්නේ? දැන් සයිටම් එක අඩුම ගාන සස්පිෂස් ලිස්ට් එකේ හිටියා. පෞගේ කාලේ. මේ ආවිල් එක නැත ගැහුව විතරයි. සයිටම් එක ගැන කතා කරන්නත් එපා කියලා දැන්. ඒක නිසා අපි කියන්නේ එංගලන්තේ කුහකද ඒව ගැන ගිහිල්ලා හොයාගන්න. ඒකෙන්ද අපි අහන අර පිරිමි මිසීගෙන් දැන් එංගලන්තෙත් කුහකද ගාමිණී වියන්ගොඩලගෙන් අපි අහනවා එංගලන්තේ අර කුහක වෙලාද බලපෑම් කළාද ජීඑම් එක ගිහිල්ලා එංගලන්තේ වෘත්ති සමිති ක්‍රියාමාර්ග කරන්ද සරත් ජයසූරිය කෝ පේන නෑ වේදිකේ. අපි අහන්නේ දැන් මේ ජීඑම්සී එක දීපු තීරණය ගැන ඔය හෙදියෝ ඇවිල්ලා පිරිමි හෙදිය ප්‍රකාශයක් කරන්න ඕනේ. එහෙම නැතුව හැංගි හැංගි ඉන්න බෑ. ඒ නිසා වරප්‍රසාදවල වරදානවලට නැවෙන රාජ්‍ය සේවකින් නැවතවතාවක් කියන්නේ විශේෂයෙන්ම අපි අද මේ රතබෙලපාලිය පරීක්ෂා කරන උත්සාහ දරපු පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් අපි නැවතවතාවක් සාකල රත්නායක ඇමතිවරයා මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. අපි දැක්ක රයන් ජයරත්න බහැරගෙන ගියා. ඒකට විරුද්ධව කමිටුවක්පත් කළ වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක ගැන අවධානයෙන් ඉන්නවා. ඒ වගේම අද දවසේ මේ කටයුතු කරපු අය සම්බන්ධනොත් අපි වහම විමර්ශනයක් ආරම්භ කරන්න කියලා කියනවා. මොකද මේ අය රජයකට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව පෙන්වන උද්ඝෝෂණ නවත්තලා කරන්න හදන්නේ රජයට විරුද්ධව. මීට වඩා යාගිය මහජන ගැළපීමක් ඇති කරන්නද කියලා අපි ප්‍රශ්න කරනවා. අපි සාගර රත්නායක ඇමතිවරයාට කියනවා මේ පොලිස් අධිකාරියරයා කාගේ නියෝගයක් මතද ක්‍රියාත්මක වුණේ? එයා හෙට දවසේ මේ ආණ්ඩුව වට්ටන්න එව නැත්නම් ආණ්ඩුවට විරුද්ධව මහජන මතය වැඩි කරන්න කුමන්ත්‍රණය කරන කෙනෙක්ගේ අතකොළුවක්ද? මොකද රාජසේනාරන්දර ඉතිහාසයක් තියෙනවා එහෙම කරලා. දීවර අමාත්‍යාංශයට ආපු වැඩ ගල් ගහලා පස්සේ ගිහලා ඊළඟ මැතිවරණ වේදිකාව කියන ඒ කාලේ දීවර අමාත්‍යාංශයට ආපු වැඩ ගල් ගැහුවානි කියලා. ගල් ගහන්නෙත් එයා ඇමති කාලේ. එතන අද මේක කළුතරදි නැවතුවා. කළුතර කියන්නේ රාජසේනාරන්දගේ වල ප්‍රදේශය. එතකොට එහෙම කරා නම් ඔය අද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනේලු. ඒකින්ද ඒක රාජ්‍යනාර අදාළ නැති වෙන්න පුළුවන්. ඒකද අපි අහනවා. කාගේ උපදෙස් පිටද? පොලිස්පතිවරයාගේ හෝ විශේෂ කාර්ය බලක අනතර නිලධාරියගේ උපදෙස් පිටද මේ වැඩේ කරුනේ? එහෙම නැත්නම් ඇමතිවරයෙක්ගේ උපදෙස් පිටද මේක කරේ? මේක ගැන විමර්ශනයක් ආරම්භ කරන්න ඕනේ. කරලා මේ පුද්ගලයා මොන විදිහටද හැසිරුනේ? ඒ හැසිරීම තුළ කරන්න උත්සාහ කරේ මොකක්ද? අනවශ්‍ය මහජන ගැළපීමක් කරන්න උත්සාහ කරා. ඔබ දන්නවා මේ වෙලාව වෙනකොට සියලුම පාසල් අවසන් වෙලා තියෙන්නේ. ඒතර පහනතර නගරේ පුරා මේ වාහන ටික තදබදයක් ඇති කරවනවා. අනවශ්‍ය තදබදයක්. ඒක අපි කොළඹ දිට්ට ගේන්න හැදුවේ. ඒතර මෙයා මොන පදනමෙන්ද මේක නැවතුවේ? ඒතර රූටින් චෙකින් කරන එකකට කවුද අණ දුන්නේ කියන එක. ඒතර මෙන්න මේ වගේ කාරණා අපිට කියන්න තියෙනවා. අපි මේ වෙනකොට අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඒ අදාළ ආයතන වලට අපි දැනුවත් කරා පොලිසියට. එතකොට අවශ්‍ය පියවර අරන් තියෙනවා. රථ වාහන පෙළ පාලිමේ වෙනකොට නැවතත් පාරතුල ඉඳන් ගමන් ආරම්භ කරලා තියෙනවා. අපි නැවත නැවතත් කියනවා ඔය බැරිකේඩ් දාලා එහෙම නැත්නම් තර්ජනය කරලා මේ ගමන නවත්තන්න බෑ. ඒක අපි ඉතිහාසයේ ඔප්පු කරලා තියෙනවා. අපේ මරණවලින්වත් මේ ගමන නතර කරන්න බෑ. මේ ගමන ගෙනියන්නේ මෙතන ඉන්න 10-15 දෙනා නෙමෙයි. සමස්තයක් වූ වෛද්‍ය ප්‍රජාව, සමස්තයක් වූ දේශපාලන පක්ෂ, සමස්තයක් වූ ශිෂ්‍යයින් සහ සමස්තයක් වූ ජනතාව. ඒ නිසා නැවත නැවතත් අපි අගමැතිතුමාට ජනාධිපතිතුමාට අවධාරණය කරනවා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතුව තියෙනවා.
අපි මං හිතන අද වැදගත් දවසක් ජනාධිපතිතුමා ආදරණීය තාත්තා කෙනෙක් විදියට නම් එතුමා වෙනුවෙන් ලියවිච්ච පොතක් එළිදක් වෙන දවසේ ආදරණීය තාත්තා කෙනෙක් විදියට මේ කතාව බලලා රාජිත සේනාරත්න වගේ තාත්තලා නහුවෙන්නේ නැතුව තීන්දුවක් ගන්න. ඒ තීන්දුව ගැනීම අධිකරු ජනාධිපතිතුමාටත් අධික ගරු අග්‍රාමාත්‍යතුමාටත් බාර දෙනවා. හෙටින් පසු එළඹෙන සතිය තීරණාත්මක වෙයි රටේ ඉදිරි පැවැත්ම සහ ඒ වෘත්ති සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමට.